Who is the Prime Minister of Sri Lanka? තැනක් නොතැනක් නැතුව බ්‍රේක් නොදා කටින් වෙට්ටු දැම්ම ඔහු රන්ජන් රාමනායක මේ රන්ජා කියන්නේ එකපාරයි සිංහල සිනමාවට ඔහු සුපර්ස්ටාර් කෙනෙක් ශ්‍රී ලාංකේය දේශපාලනයට ඔහු පට්ට විනන් කෙනෙක් ඒ වගේම සමාජ මාධ්‍යයට ඔහු සුපිරි ආතල් දෙන්නෙක් හැබැයි හොඳට නරකට දෙකටම පිහිටි කට නිසා රන්ජන් දැන් සිරකරුවෙක් මල්ලි මදුරෝ ඉන්නවා ඩෙංගු මදුරෝ කාලා මිලදාරි මැරලා තියෙනවා මල්ලි කන්න නැහැ බොන්න නැහැ මිහිපිට අපායක් මල්ලි මැගසින් බන්ධනාගාරේ රාජපක්ෂ වරුන්ට විරුද්ධව නිතරම කෑගාපු රන්ජන් ඇත්තටම උපතින් රාජපක්ෂ කෙනෙක් සද්ද විද්ද රාජපක්ෂ පලංග පතිර අබු කුමාරලාගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අපොන්සෝ ඒ තමයි රන්ජන්ගේ සැබෑ නම නමුත් රන්ජන්ම ජය කොතනද චිත්‍රපටය තුලින් සිනමාවට හඳුන්වා දුන් සෝමරත්න රාමනායක මහතාට ගරු කිරීමක් වශයෙන් ඔහු රන්ජන් රාමනායක ලෙස නම භාවිත කරන්න ගත්තා Director who introduced me to the cinema. Oh. His name is Ramanayake. So he is the one who introduced me to the industry. The film called Jaya Kothana. So respect to him. And finally, I decide go with Ranjan Ramanayake. Naluvek lesa vitakadi Ranjan kiyanne vikatayek. Thawat vitaka ohu charithanga naluvek. Thawat vitaka ohu fantasy ka naluvek. E athin ohu rangapæmata upannek. Kaalayat samagama ohu rangapæ samahara cinema charitha. තිරෙන් පිටත රඟන්නත් රන්ජන් පටන් ගන්නවා. කාලිය මම ඔයාට උදේට ඇවිල්ලා ගහනවා කතාවනවත් තර. I'm very serious. ඔබතුමා ඔයා එන්නවද? ඔයා උදේට ඇවිල්ලා ගහනවද? නෑ අපිට. මේ කතා කරන්නේ කොන්ෆිඩන්ස් තියන්න. කුඩු ගෙනාවද, එතනෝල් ගෙනාවද, බලු වැඩ කළාද, මුත් කරලා නෑ. ඒකයි මේ කතා කරන්නේ අපි. බලන්න තු කතා කරන්නේ. පැහැදිලිවද? එහෙනම් ඒකට රෙස්පෙක්ට් ගම්මට ඕනමයි. සමාරු හොয়া දැක්කුවේ රන්ජන් සිනමාව තුල සිය අසාර්ථකත්වයේ වහගන්න. සැබෑ ජීවිතයේද රඟපාපු බවයි. රංගන්ගේ හඬපට නාටකයේදී රසිකයන්ට එය හොඳටම වැටහුණා. නිලතල හැල්ලු විය. චරිත ඝාතනය විය. ලිංගිකත්වයේ විහිළුවක් විය. මේ සියල්ල ඔහුට නම් වීරකමක් විය. එයාගේ ප්‍රයිවට් ෆෝන් එකද මගේ ප්‍රයිවට් ෆෝන් එකෙන් ගත්තේ. අයි මා විතරයි ඒක පිටින් දන්නේ ඔයා විතරයි. කවුද මරන්නේ ඉන්නේ? සර් මේ thank you sir මාව ඩිෆෙන්ඩ් කළාට. උදේ පොඩක් අර කාලෙකින් ප්‍රැක්ටිස් කරේ නැති ඉඳලා සර් ප්‍රැක්ටිස් කරේ. මේ ඔයා දුර කටහඬ දෙන්නේ මට නම් කගේ කියන්නේ නෑනේ. ඔයා දෙන්න. කියනවා මෙතන මේ මෙච්චර මේ රක්ෂකීති රන්ජන් ප්‍රසිද්ධියේ හෙලිකලේ ඒ තුලින් වන ප්‍රතිප්‍රහාර ගැන නොදන්නා මෝඩේ කුලසයි මෙතන ගෙන මං කිව්වේ සේරම ඇත්ත නැ කිසි දෙයක් ඉල්ලාස් කරගන්නේ නැ මුන් ඇත්තටම හොරු මාධ්‍ය කැමරාව මයික් එක කියන්නේ රන්ජන්ට රංග වස්ත්‍රාභරණ වගේ තම චරිතයේ ස්මතු කරගන්න රන්ජන් නොදැනුවත්ව හෝ ඒවා යසත පාවිච්චි කළා හැබැයි ඒවම රන්ජන්ගේ හෙන හුරාට හිටියා ගැටලු ලීලවන්න නැ දැන් ඔබතුමීට අවිල උතර හොම්බට ඇන්නොත් ඔබතුමී කම්ප්ලේන් එකක් කරගෙන ඉන්නවද දවසින් දවස කට නිසා නඩු එකක් දෙකක් නෙවෙයි 10 12ක් වැටෙන්න පටන් ගත්තා අනේ මෙතන ලියවිලා තියෙනවා මේ කීප් එකේ නම්බරේ දිනවා මූ මේ කී දවසක් මේ පාට් එක දාන්නද මේ T56 තියාගෙන හිතනවා මේ ලොක්කෝ කියලා අපි මහජන නියෝජිතයෝ බහුතරයක් මහා සංකරත්තේ මම පසඟ පිහිටවල වඳින්නම් දුරාන් වහන්සේගේ ධර්මය විනාශ කරන මේ සුළුතරයකකින් මේ ධර්මය බේරා දෙන්න කියන ඉල්ලීම මං ගරුතර මහ සංඝරත්නයෙන් තමන්ට කවුරුත් නෑ තමන් තනිකඩයි කියා රන්ජන් ඒකලේ නුවණක්කාර වැඩක් නෙවෙයි කියලා හයක් හතරක් නොතේරෙන කිරිසප්පේ කුටුණක් තේරෙනවා මම නඩු 30ක් තියෙනවා ඒ නඩු 30ෙම මම කතා කරන්නේ මම නීතිය දැන් ඉගෙන ගන්න මිහි ඉන්නවා මම තිත්තත් කතා කරලා තියෙන හැමදාම ඒ ඉන්න මම බය ධර්මයට සත්‍යයට පමණයි යකාටවත් බය නෑ මම වන් ෂොට් වඳුරන්ට දැලි පිහිය අහුණා වගේ තම දේශපාලන චරිතය වන් ෂොට් කෙනෙක් නිර්මාණය කරන්න රන්ජන් යොදාගත්තා මට කිසිම හොරකම් චෝදනාවක් නෑ හොරකම් මරකම් දූෂණ වංචා චෝදනාවක් නෑ මට තියෙන එකම චෝදනාව හොරු අල්ලන්න ගියා කියන රන්ජන් තමන්ට ලැබුණු මුදල් බෙදා හැරියා වන්දනාගාරයට යනකොටත් ඔහු කිව්වේ තාම බෙදුවේ පොඩ්ඩයි කියා චේතනාව කොච්චර හොඳ වුණත් රන්ජන් තුල බාල වැඩ නම් තියෙනවා ඒ නිසා නයා නොකිය පයන්න කියලා කලාකරුවෝ කීයක් නම් රන්ජන් නිසා අසරණ වුණාද කවුද විදුලි දුම්රිය රතාගලා කියලා කිව්වා ඔව්
රන්ජන් මන්ත්‍රී කෙනෙකුට වඩා පැපරාසියෙක්. පක්ෂය පවා ඔහුව පාවිච්චි කළේ පක්ෂය පිනවීමට මිසක් වෙන දෙයකට නම් නෙවෙයි. නානකර බුද්ධි. මිස්ටර් නානකර නැගිටින්න ඔයා බුද්ධි. හලෝ නානා. සමහර තැන්වල රන්ජන් දුන්න ආතල් හිතා ගන්නවත් බැහැ. සජීවි වැඩසටහන් තුල හඬ වෙනස් කරමින් කතා කර මිනිස්සු මඩවපු අවස්ථා ඊට හොඳම උදාහරණ. කෑ ගහන කිප්ප තමයි මාතේ ලංකාවම තන්නේ. ඉතින් කියන්න කවුද කියලා? ඉතින් ඔයා කියන්න පුතුමා කියන්න මොකද්ද මේ ෆැමිලි ඉතින් කියලා? ඒක නිකන් නඩුවක් කියන්නේ මේ මේ දැන් කියනවා නේද? උප්පු නොකල චෝදනා දුරකතන එක දෙන්න ඕනේ හොඳයි. මතක තියාගන්න චෝදනා දෙනවා නම් දුරකතන එක දෙන්න ඕනේ තමුන්නාසලා හරි? ආ අනේ අයිව හරි බොහොම ස්තුතියි මේ chance එක දුන්නට. සුරංගජ මම හවරකද විජයන්ගේ කඩේ සුලින් වල්ලි විලියම්ගේ කඩේ කිය කොතනද තියෙන්නේ අබරකඩේ අබරකඩේ ඔව් අබරකඩ කොතනද ඒක තියෙන්නේ ඇයි ලෝක ගමමතේ කරේ ඉතින් එකටි ඉඳලා කියලා අපි මම සුනිල් කියලා කිය සුනිල් කියලා ඔය ඔය කතා ගන්න ශ්‍රංග මහත්ය නේද ඔව් ඔව් ජනප්‍රිය රියැලිටි වැඩසටහනකදී විනිසුරු කරුවෙක් ලෙස සිටමින්ද රංජන් දුන්නු ආතල් එක අපි කාටත් තාමත් හොඳට මතකයි ඒ අයියේ බලගෙන අයියේ වදිනයි 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 අනේ උත්සව ප්‍රිය සම්භාෂණ රංජන් කදිමට භුක්ති විඳා නිරූපණ ශිල්පියෙක් ලෙස ඒ ශේෂ්ත්‍රය පද්දමට රත් කරා කැමරාව දුරකතනයේ ඉස්සරහා හිත උල් කරා රංජන් අන්තිමට සර්ව සාධාරණ වෙන්න ගිහින් වේදිකාවෙන් බැස ගියා මේ කුඩු ගේනවා ඒ ඒ ඒ මම ජනාධිපති මම මෙහෙ බලන් ඉන්නවා ඒ කියන කෙනා සම්බන්ධද නැද්ද ඉන්න ඒ කියන කෙනා කුඩු ගෙනාවා ඒ කියන කෙනා කුඩු ගෙනාවා මම කියන්නේ කුඩු ගෙනීමට සම්බන්ධ නැහැ කුඩු ගැනීම නවත්තන්න තිබුණා ඒ මහා බලයේ නේද? ඒතකොට සම්බන්ධයි නේ කියන්නේ. ඒක තමයි කියන්නේ. මහජනතාව පතන්නේ සර්ව සාධාරණ වන් ෂොට්ලා වගේ දේශපාලඥයන් වුණාට ලංකාව වගේ රටක වන් ෂොට්ලාට බිහි වෙන්න දෙන්නේ නැහැ කියලා රංජන්ගේ දෛවය කැරකුණු විදිහෙන් හොඳටම පැහැදිලි. පොඩි හොරකම් මම ගණන් ගන්නෑ මල්. ඒවා අහිංසක මිනිසුන්ගේ මේ සිස්ටම් එකේ එක්ක වෙන හොරකම්. මහා හොරු ඉන්නවා. ඒගොල්ලෝ අල්ලන්නේ. මම සටන් කරන්නේ උන් අල්ලන. රංජන් කරලියේ සිටිය යුතු මිනිහෙක්. ඒ නිසා නිදහස් වෙලා එන රංජන් කටකාරයෙක් නොවී මොළකාරයෙක් වෙනවා.